ඒක තමයි සංජීව වෛද්‍ය හා සිවිල් ලයිති වාසිකම් වෛද්‍ය වෘත්ති සමිති සංධානයේ සා ඒ වගේම තමයි අල්ලස දූෂණය හා නාස්තිරි ජාතික ව්‍යාපාරයේ සමකැඳුම් කර විදියට අද මේ ස්ථාන සියලුම වෘත්ති හා සිවිල් සංවිධාන එකතු වීමක් වුණේ පෞගේ කාල සීමා මුළුල්ලේ අප සංවිධාන ව්‍යුහයේ මගින් රටට අනාවරණය කරපු ප්‍රශ්න සහගත ඉමුනෝග්ලොබියුලින් පිළික ඖෂධ වංචාවේ පරීක්ෂණවල තීරණාත්මක ආදියක් එළඹිලා අපි දන්න විදියට නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති අංශ කෙලේ රමුකල අමාත්‍යවරයාත් මේට වගකීතු සමන් රත්නායක විජිත් ගුණසේකර ඇතුළු ඒ නිලධාරීන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මකට අවශ්‍ය කරන උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දී ඇති බව ජනමාධ්‍ය ඔස්සේ අනාවරණය වුණා. අපි දන්නවා යම්කිසි මිනී මැරුමක් වුණාට පස්සේ ඒ මිනී මැරුම සිදු කරපු අපරාධකාරයාට ඉහළ අධිකරණයකට ගිහිල්ලා තමන් අතුරුන් කරන්න එපා කියලා ඉල්ලීමක් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ වගේ තමයි මේ රටේ මිනිස් ජීවිත 25,000කට ආසන්න ප්‍රමාණයක් තත්ත්වෙන් බාල ඉමුනෝග්ලොබියුලින් පිළික ඖෂධ ලබා දීම නිසා චේතනාන්විතවම සමූල ඝාතනය කරන්න තැත් කරලා HIV, hepatitis වගේ රෝග බෝ වෙන අවස්ථාව ලබා දීලා මේ රට ඇතුලේ ජන සංහාරයක් කරන්නට කටයුතු කරලා සාපරාදී අන්දමට මනුෂ්‍ය ඝාතන කරන්න උත්සාහ කරපු කණ්ඩායමක් අනිත් පැත්තෙන් අපේ රටේ ජනතාවගේ බදු මුදල්වල සල්ලි කෝටි 200කට ආසන්න ප්‍රමාණයක් සාපරාදී විදියට අපරාධමය චේතනාවෙන් මේ රටේ ජනතාවට අයිතු අලාභයකුත් අමාත්‍යවරයා සහ කීප දෙනෙකුට අයිතු ලාභයකුත් ලබා ගැනීමේ චේතනාවෙන් කරපු බරපතල පොදු දේපළ වංචාවක් සම්බන්ධ ආර්ථික ඝාතනයකට වගකීතු කණ්ඩායමක් එම ගත්තට පස්සේ ආර්ථික ඝාතනයකට ආර්ථික අයුක්තියකට වගකීතු අමාත්‍යවරයෙක් මනුෂ්‍ය ඝාතන වැලකට මේ රටේ සෞඛ්‍ය පදනම විනාශ කිරීමට වගකීතු අමාත්‍යවරයෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ආවට පස්සේ එම ස්ථානට නොපැමිණව උත්සාහ කරනවා නම් අත්තරණ ගැනීමේ වැලකීමේ නියෝග ලබා ගන්න මේ රටේ සියලුම සිවිල් පුරවැසියන්ගේ ඉවසීම සහ මේ මොහොතේ සිට මේ තත්ත්වය පරීක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. අධිකාර ජනාධිපතිතුමා, අධිකරණ අමාත්‍යවරයා, පොලිසිය භාර අමාත්‍යවරයාගේ වගකීම තමයි මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ, කෑම වේල නැතුව ඉන්නේ, බඩගිනි ඉන්නේ, පාසල් ලවා ගන්න බැරුව ඉන්නේ, රෝහල්වල ඖෂධ ටික නැතිවලා තියෙන්නේ මහා බරපතල මූල්‍ය අපරාධ රටේ සිද්ධ වෙච්ච නිසා. ඒ නිසා දුක් විඳින අම්මා තාත්තලාගේ බලාපොරොත්තුවක් තියෙනවා, මේ රටේ යුක්තිය අහිමි වෙච්ච මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා මේ මොහොතේ හෝ අවම තරමේ යුක්තිය ඉෂ්ට වෙලා මේ ආර්ථික ඝාතන වලට, මනුෂ්‍ය ඝාතන වලට වගකිව යුතු දේශපාලකයන් නීතිය රැහැන ගෙනේවි කියලා අපි විශ්වාස කරනවා. කෙහෙලිය රඹුකැල්ල කියන්නේ එක පුද්ගල චරිතයක් නෙමෙයි, කෙහෙලිය රඹුකැල්ල හරහා පහුගිය කාලේ මේ රටේ මේ සමාජ ක්‍රමය විනාශ කරපු දේශපාලන පන්තියක් නිරූපන්තියක් නිරූපණය වෙනවා. අතරමඟින් ජනක චන්ද්‍රගුප්තලා, සමන් රත්නායකලා, විජිත් ගුණසේකර හරහා මේ රට විනාශ කරපු රාජ්‍ය සේවයේ නිලධාරීවාදී පන්තියක් නිරූපණය වෙනවා. අන්නේ පන්තිය අවුරුදු 74ට පස්සේ අපට පුළුවන් වෙලා තිබෙනවා අධිකරණයේ හමුවට ගෙනල්ලා අධිකරණයේදී සාක්ෂි සහිතව කරුණුසහිතව මේ දේශපාලින් සහ නිලධාරීන් රාජ්‍ය විනාශ කරපු අන්දම සනාථ කරන්න. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. පොලිස්පති වැඩබලන දේශබන්දු තෙන්නුක ඉල්ලීමක් කරනවා. නීති අංශවලින් ලබා දී ඇති උපදෙස් වලට අනුව තවදුරටත් වෙට්ටු දාන්න නැතුව මේ වගකීතු පිරිස නීති හමුවට ගෙනල්ලා නීතියට ඉතුරු කොටස බාර දෙන්න මේ රටේ ජනතාව වෙනුවෙන් වෘත්ති හා සිවිල් ව්‍යාපාර මේ මොහොතේ පටන් එළඹෙන හැම තත්පරයකම පොලිසිය හැසිරීම සහ භාවිතාවත් අධිකරණයේ හමුවේ කෙලිය රඹු කැල්ල දරන යම් යම් කූට උපක්‍රම තිබෙනවා නම් ඒව මොනවද කියන එකත් අපි දැඩි විමසිල්ලෙන් පසුවනවා. අපි ඉල්ලීමක් කරනවා ගරු අධිකරණයෙන් මේ රටේ මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න, ඔබ වහා තීරණයක් ගන්න, මහජනතාව වෙනුවෙන් මහජනතාව පැත්තේ සිට ඔබේ උස් ආසනය මෙහෙවන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ස්තුතියි. අපි මාස 3කට විතර පෙර හිමොග්ලොබින් වංචාව සම්බන්ධව අපේ සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දාපු පැමිණිල්ලක් අනුව අද මාලිගාකන්ද උසාවියේදී නඩුවක් ගොනු කරලා තියෙනවා. දැන්ට සැක්කරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙනත් තියෙනවා. හැබැයි සාක්ෂි සාධක තීද්දිත් මේකේ මහමොලකාරයා වෙන්නේ කේලිය රමුක්කැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. ඔහු අත්අඩංගුවට ගන්න නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නලවනවා. ඉතින් ඒකින්ද අපිට වුණා මේ සිවිල් සංවිධාන ඔක්කොම එකතු වෙලා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක් කරන්න. විශේෂයෙන්ම මේ නඩුවේ යන අතරතුර රිටප මැක්ස් ඉන්නත් කූටලයට ගෙනාවයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් අද දිනේදී දිගින් දිගටම කේලිය රමුක්වැල්ල අමාත්‍යවරයා මේ වෙනකොට අපිට දැනගන්න විදියට ඔහුව අත්අඩංගුවට නොගෙන මේ වාරණයක් ගන්න හදනවා. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එහෙම වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවාද කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ නඩුවේ ප්‍රධාන සැකකාරයා වංචාව කරපු එක්කෙනා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රමුක්වැල්ල. ඔව්, අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න ඕන. නැත්නම් මේ රටේ මහජනතාවත් එකතු කරගෙන මීට වඩා අපි
පාරට බැලලා උද්ඝෝෂණ කරන තත්ත්වයට රජය අපිව ඒ තත්ත්වයට පත් නොකර කරුණා කළා කේලිය රඹුක් වැල්ලව අත්අඩංගුවට ගන්න. අද දිනේ දැන් ඊයේ දිනේදීත් ඔව් අත්අඩංගුවට ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඕන ඇටි තිබුණා. මං හිතන විදිහට මං සැක කරනවා නීතිපති දෙපාර්තමේන්තුවෙත් අවශ්‍ය උදව් උපකාර අවශ්‍ය කරුණු කාරණා කියා ඇති. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගන්නව දෙන්න හේතුව මං හිතන්නේ මේක පිටිපස්සේ දැන් ඉන්න වැඩ බලන පොලිස්පතිවරයා ඉන්නවාදෝ කියන සැකයක් තියෙනවා. එම නිසා අපි කියනවා මෙන්න මේ සෙල්ලම් නවත්තලා අද දිනේ සංඛ්‍යාත්මකව අපි මේ පෙන්නනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා සත්‍යග්‍රහය කළ මේ ඉදිරිපිට කේලිය රඹුක්වැල්ල නීතියේ රැහණෙන් ඔව්ව ආරක්ෂා නොකර ඔව්ව අත්අඩංගුවට අරගෙන නීතිය හරියට සමට ක්‍රියාත්මක වෙනවයි කියලා පෙන්නන්න ඕනේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහටත් පෙන්නන්න පුළුවන් සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා සමයි කියලා ඉවරලා ජනාධිපතිවරයාටත් පෙන්නන්න හොඳම අවස්ථාව. ජනාධිපතිවරයාත් පොහොට්ටුවේ උමනාවට කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට නොගෙන මෙන්න මේ මහ ජනතාව මරුව සම්ද කරපු මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වහම අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදීත් අපි කියනවා. ස්තුතියි පෙරේරා. ඇත්ත වශයෙන්ම කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්න ඇති එක මහා විශාල විහිළුවක්. මොකද ඒකට හේතුව මේ වෙලාව වෙනකොට චන්ද්‍රගුප්ත මහත්මයා CID එකට ප්‍රකාශ කරලා තියෙනවා කේලිය රඹුක්වැල්ල තමා මේ සිද්ධියේදී උපදෙස් දුන්නේ කියලා. එතුමා ඒ දේ කියලා තියෙන තුන් වතාවක්. හැබැයි CID එක ඇයි මේ දේ ඉදිරිපත් කරලා අධිකරණයට ඔහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ? එහෙමනම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මම දකින දේ තමා ජනාධිපතිතුමා සූදානම් නැහැ කෙසේවත් කේලිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගන්න. කේලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගත්ත ගමන්ම පොහොට්ටුව පුපුරනවා. දැනටමත් පිපිරි පිපිරි යන අර යාම කියන පපඩම් වගේ පිපුරුනම් පස්සේ ගන්න දෙයක් නැති වෙන නිසා කේලිය අත්අඩංගුවට ගන්න. මේක දේශපාලන ප්‍රශ්නයක් මිසක් මේක ඇත්ත වශයෙන්ම සාධාරණ පිළිමද ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මම විශේෂයෙන් අධිකරණයෙන් ඉල්ලනවා මහේස්ත්‍රාත් තුමියගෙන් කරුණා කරලා කේලිය රඹුක්වැල්ල තමා උපදෙස් දුන්නේ කියලා චන්ද්‍රගුප්ත මහත්මයා සහ ඇතුළු පිරිස කියනවා නම් මේ කාරණ සිද්ධ කරන්නට එහෙනම් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඒ වගේම කේලිය රඹුක්වැල්ලව මේ CID එකට කැඳවන්න අවශ්‍යයි. ඔහුගේ ගෙදර ගිහිල්ලා අර පොඩි බබෙක්ට වගේ මොනවද අනේ ඔයාට කියන්න තියෙන්නේ කියලා අහලා හුරතල් කතා කියන්නේ නැතුව කරුණාකර ඔහුට මෙතෙන්ට එන්නේ කියන්නේ මහා හැඩි දැඩි මිනිස්සෙක්නේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා උත්තර දීලා ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සතිය ඇතුළත කේලිය රඹුක්වැල්ලව CID එකට කැඳවයි කියලා, ඔය හිරබාරයට ගනී කියලා. එහෙම ගත්තොත් විතරයි මේ ආණ්ඩුව හරි මේ කවුරු හරි ගැන අපිට විශ්වාසයත්. එහෙම නැතුව අපි දන්නවා මේ සෙල්ලම් අපිට අවශ්‍ය නැහැ. මොකද මේ රට මේ විහිළු දේවල් දැකලා හොඳටම ඇති. මේ රටේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉස්සරහට ඇවිල්ලා හෙලි කරපු කාරණාතරින් මිනිස්සුන්ට ජීවිත යුක්තිය නැතිවීම සම්බන්ධ බරපතල පැමිණිල්ල තමයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට අදාළ මේ ඖෂධ වංචා සම්බන්ධ පැමිණිල්ල ඉදිරිපත් කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට Facebook එකේ නැත්නම් YouTube එකේ පළ කරපු ප්‍රියත් නිකේෂලගේ එක සම්බන්ධව සැන්ඩෝ හැරිස්ලා වගේ ගිහිල්ලා ප්‍රිය සමාජ ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගන්න තියෙන හයිය හත්තිය කැබිනට් එකේ මිනිස්සුන්ට ජීවිත යුක්තිය නැති කරපු කෙහෙලිය රඹුක්වැල්ල ගන්න නැත්තේ ඇයි කියන සාධාරණ සැකය අපට තියෙනවා. ඒ නිසා අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව ඉන්න පොලිස්පතිතුමා වැඩ බලන පොලිස්පතිතුමාට අර යුක්තිය කියන එකක් යනවනේ. එතකොට යුක්තිය හරියට තේරුම් ගන්න මිනිස්සුන්ට ජීවිත යුක්තිය නැති කරපු මිනිහා එළිය තියලා සමාජයේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන මිනිස්සු සමාජ ක්‍රියාකාරීන් ඇතුළට දානව නම් ඔය යුක්තිය ඉස්සරහට අයන්නක් දාන්න. එහෙම නැත්තම් කේලිය රඹුක්වැල්ල අල්ලගන්න පිටකොන්ද පල නැත්තම් අන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දයන්න මකලා එතන දෙයන්න කරන්න. මොකද අපරාධේ ඔය ජීවන සල්ලි මිනිස්සු. ඒ හින්දා අපි කියනවා මේ ආණ්ඩුවට ආණ්ඩුවේ කේලිය රඹුක්වැල්ල තුරුම්බුවකට තියාගෙන ඉන්නවා නම් රටේ මහා ප්‍රශ්නයක් එනකොට අන්නේ ප්‍රශ්නියට ගහන්න කේලිය වත්තරංගුවට ගත්තයි කියලා ඒකත් අපි දැම්මම හෙලි කරලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා අපි කියනවා ආණ්ඩුවට කසේරුකාව තියන් පොලිසිය මෙහෙවන්න. නැත්තම් ඔය අයුක්තියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නමයි දෙක වෙනස් කළා දාන්න. කරත්ත මගෙන් රට සිවි සංවිධානයේ ප්‍රධාන ලේකම් දැන් මේ මාස 5කට ආසන්න කාලයක් වෙනවා මේ ප්‍රශ්නේ. ඇත්තටම
අපි කියන්නේ මේ සම්බන්ධව මේ වැඩිකාරයෝ අත්අඩංගුවට අරගෙන නිවැරදිකාරයෝ වෙන්න පුළුවන් නම් උසාවියට ගිහිල්ලා ඒක කරන්න කියන එක. එතකොට දැන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අපි දැක්කා උසාවියේදී කරුණු ඉදිරිපත් කරන සොලිසිටර් ජනරාල්තුමියත් ඇත්තරම එතුමිය ඉතාමත් පැහැදිලිව මේ පිළිබඳව හොඳ අධ්‍යයනකින් මේ නඩුව සම්බන්ධව කටයුතු කරනවා පේනවා. හැබැයි අපරාධ පරීක්ෂණ ඉතාමත් මන්දගාමි තමයි කටයුතු කරන්නේ. දැන් හැබැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මේ නීතිය ඇත්තරම සාධාරණ විශ්ව වෙන්නේ නැහැ කියන එක පොඩි මිනිහට එකක් ලොකු මිනිහට එකක් ඔය කියන කෙහෙලිය රඹුක් කැල්ලට ඇත්තරම ඔය බලේ තියෙන දීලා තියෙන මේ රටේ ජනතාව ඈ එතුමාට හැංගිලා ඉන්න පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව හැංගිලා ඉන්න හරි මොකක් හරි දිගින් ඉන්න දීලා තියෙන රටේ ජනතාව හැබැයි ඒ රටේ ජනතාවටම පාර්ලිමේන්තුවට පත් කළ යවපු ජනතාවටම තමයි මෙතුමා බහල වේත් ගහලා ඉවිල්ලා මේ මිනිසුන්ගේ ජීවිත විනාශ කරලා තියෙන්නේ ඒකොට කොච්චරද අසාධාරණද බලන්න මේ රටේ මිනිසුන්ට ඒක නිසා තමයි අපි කියන්නේ පැහැදිලිව හැකි ඉක්මනින් මෙතුමාට පුළුවන් අත්තරංගුවට පත් වෙලා හෝ තමන් කැමැත්තෙන් ගිහිල්ලා හරි මේ ගැන පැහැදිලි කරන්න. මෙච්චර තටමන්න දෙයක් නෙමෙයි මේක. ඒ නිසා අපි කියනවා පැහැදිලිව මේ රටේ නායකයෙක් ඉන්නවා නම් නායකයා දැනගන්න ඕන තමන්ගේ වගකීම මොකක්ද කියලා. එතකොට කැබිනට් එකට වග කියන රටේ නායකයා. ඒ නායකයාගේ වගකීමයි කරගෙන යන්න බැරි. ඒ නිසා කරුණාකරලා අපි කියනවා රටේ නායකයාට ජනාධිපතිතුමාට දැන් ඔබතුමාගේ සායම ගිහිල්ලා ඉවරයි. හැබැයි ඉතුරු ටිකත් යන්න ඉස්සෙල්ලා පුළුවන් තරම් ඉක්මනින් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මේ රටේ ජනතාවගේ පැත්තේ ඉඳගලා මේ ප්‍රශ්නේ විසඳලා රටේ ජනතාවට ජීවත් වීමේ අයිතිය ලබා ගැනීම වෙනින් ඔබතුමාගේ නීතිය ක්‍රියාත්මක කරනවා රටේ නීතිය ක්‍රියාත්මක කරනවා ඔගේ පොලිස්පතිතුමාටත් තියෙනවා පොලිස් ඇමතිතුමාටත් තියෙනවා අයුක්තුවට යුක්තිය කරනවා වගේම මේ සිදුවේ රටේ සමස්ත ජනතාවටම ජීවත් වීමේ අයිතිය නැති කරපු මේ අයුක්ති සහගත වැඩේ ඉඳා වහාම කෙහෙලිය රඹුක් කැල්ල අත්අඩංගුවට අරගෙන මේක ක්‍රියාත්මක කරන්න ඕන නීතිය හැබැයි අපි එතුමා අත්අඩංගුවට පත් වෙනකම් පාරේ බුදියගෙන හරි මේ ප්‍රශ්නේ විසඳනකම් මහජනතාව වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරීන් ඉදිරිපත් වෙනවා කියන එකත් පැහැදිලිව කියන්න ඕන. හරිදෝ